ඉතින් ලස්සනම ලස්සන දවසක් ඔයාලට. මම අද හිතුවා ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන පාඩම් කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් කියලා දෙන්න. මොකද මම දැකලා තියෙනවා ගොඩක් දරුවෝ හරිම කම්මැලි පාඩම් කරනවා. එක්ක ඔයාට අම්මා තාත්තා බයින නිසා පාඩම් කරනවා. එහෙම නැත්නම් ටීච පනිෂ් කරන හින්දා පාඩම් කරනවා. හැබැයි වාර විභාගෙට ගියාම නැත්නම් අපොස සාපේල ලියනකොට ලකුණු කරන්නේ නැහැ. ඇයිද? අපි බලමු මෙන්න මේ කම්මැලිකම අතහැරලා පාඩම් කරන්නේ කොහොමද කියලා. මම ඒකට පුංචි දේවල් දෙකක් ඔයාලට කියලා දෙන්නම්. එකක් තමයි ඔයාලා මෙච්චරක කරපු දිනපු දේවල්. වල ලැබපු ජයග්‍රහණ දිනපු දේවල් පුංචි කොළ කෑල්ලක ලියලා තියාගන්න. ඒක සමහර විට පුංචිම පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි ඒ දේ අත්කරගත්ත කියලා ලොකු සතුටක් දෙන වෙලාවක් වෙන්න පුළුවන්. ක්‍රීඩා තරගකින් විනාඩි තිබුණා. එහෙමත් නැත්තම් තවත් තරගකින් ජයග්‍රහණයක්, දහම්පාසලේ ජයග්‍රහණයක්. මේ වගේ ඔයාලා දිනපු දේවල් ලැස්තුවක් හදාගන්න. ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ ඔයාලා යන්නේ කොතනටද කියලා හිතන්න. දැන් ගොඩක් දරුවන්ට නැතිම දේ තමයි ජීවිතේ කවදා හරි යන තැන තීරණය කරන්න බෑ. ඒක කාටවත් කියන්න එපා පුතේ. ඒක රහසක් වුණාට කමක් නැහැ. ඉතින් දකින්න මම මෙන්න මෙතනයි ඉන්න ඕනි කියලා. අන්න එතනට යන්න ඔයා අරමුණු 25ක් ලියන්න. මෙන්න මේ අරමුණ ඉෂ්ට කරගත්තොත් මට මෙතනට යන්න පුළුවන්. ඊළඟට මේ අරමුණ ඉෂ්ට කරගත්තොත් මට මෙතනට යන්න පුළුවන්. මේ වගේ 25ක් ලියලා ඒකෙන් හොඳම පහ තෝරගන්න. ඔයාලට අත්‍යවශ්‍යම දේවල් පහ තෝරගන්න. තව ටිකක් කල්පනා කරලා බැලුවොත් අර 25 ඇතුළම තියෙන්නේ ඔයාලා මේ කල්පනා කරපු අර පහ ඇතුළම තියෙන පුංචි පුංචි කොටස් ටික වෙන්න පුළුවන්. මම මේ විදිහ උදාහරණයක් කිව්වොත් මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. මට ලොකු ගෙයක් හදන්න ඕනේ. මට වාහනයක් ගන්න ඕනේ. මට ටිකක් සුබෝභෝගී ජීවිතයක් ගත කරන්න ඕනේ. ඉතින් මේ අරමුණු ගොඩක්. හැබැයි පුතේ එතන අපේ වෛද්‍යවරයෙක් වෙන ඉලක්කය සම්පූර්ණ කරගත්තොත් එයාට ඒ අනිත් දේවල් ඉබේම ලැබෙනවා. ඒ හින්දා ජීවිතේ ප්‍රධාන ගෝල් එකක් තියාගන්න. ඒ දේ හැමතිස්සෙම ෆෝකස් කරන්න. නාභිගත කරන්න. එතකොට ඔයාලට ඔයාලා තුලින්ම එනවා මම මෙතනට යන්න නම් වැඩ කරන්න ඕනේ, මම පාඩම් කරන්න ඕනේ කියලා. ඒ උත්තේජය නැහැ පුතේ. ඔයාට ටීච බැන්නට, අම්මා තාත්තා බැන්නට, යාළුවෝ ටිකක් කියලා ගැහුවට ඒක ඔයා තුලින් වෙන්න ඕනේ කියලා. එහෙනම් අන්න ඒ වගේ ඉලක්කයක් තියා ගන්න, ජීවිතේ ලස්සන හිණයක් දකින්න, එතනට යන්න, වැඩ කරන්න. හැබැයි මේ හිණ ගැන කාටවත් කියන්න යන්න එපා. මොකද අපි වටේ තියෙන ගොඩක් අය අපිට hina වෙනවා, විහිළු කරනවා. ඒ ඇරුණාම උදව් කරන පිළිසින්නේ හුඟක් හුයි. ඒ නිසා ඔයාලගේ අරමුණ හරියට තියාගන්න. ඒ අරමුණට යනකොට දැන් පාඩම් කරන්න යනකොට සමාල්ලාට එනවා කම්මැලිකම. අන්න ඒ වෙලාවේදී මතක් කරන්න මම අර කලින් කිව්ව ලිස්ට් එක. මං කිව්වා ඔයාලා දිනපු දේවල් ජයග්‍රහණ ලියාගන්න කියලා. සමහර දේවල් ඇතුළත හරිම අමාරුවෙන් ගත්ත දේවල්. ක්‍රීඩා තරගයකට ගියා නම් ලොකු ජයයක් එක්ක තමයි අන්තිම මොහොතේ සටන් කළා ඒ ජයග්‍රහණය අරගෙන. ඒ වෙලාවේ අතහැරෙන්න නෑ. මේක මම තව චුට්ටක් කරලා බලනවා. මම මෙතනින් පරදින්නේ නෑ. මං ජීවිතේ මෙච්චර දේවල් දිනලා තියෙනවා. මෙහෙම හොඳ අහලු තියෙනවා. අම්මා තාත්තා හොඳයි කියලා තියෙනවා. ටීචර් හොඳයි කියලා තියෙනවා. ඒ දේවල් එක්ක පුතේ ඔයාට ධෛර්යය ගන්න වැඩ ටික කරගෙන යන්න. ඔයාගේ ආසාවෙන් පොත පෙල්ල ගත්තාම ඒකේ තියෙන හැම දෙයක්ම ඔයාට හොඳට තේරෙයි. එතකොට ඒ විදිහට ඉගෙන ගත්තොත්
විද්‍යාවත් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ගොඩක්ම අපිට ප්‍රියජනක විෂයක්. ඉතින් ඔයාලට ඕ ලෙවල් වලින් ඒකක් දාන්න අමාරු නෑ. අද ඉඳලා මෙහෙම